විශේෂෙන්ම මහාමාර්ගවල අයිනේ අනවසර ස්ථානවල ඒවාගේ මහාමාර්ගයේ ඇති පදික වේදිකාවල වාහන ගාල් කරතැබීම නිසා අනතුරු සිදුවීම ඒවාගේ පදිකීන්ගේ ගමනා ගමනය අවහිර කිරීම සහ වහිර වීම පිළිබඳව කාරණා රැසක් නිරීක්ෂණය කර තිබෙනවා මේ හේතුව නිසා රියානතුරුවල ප්‍රවණතාවයක් නැතා වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ නිසා විශේෂෙන්ම අපි ඉල්ලා සිටිනවා හැම රියදුරෙක්ගෙන්ම හැම යතුරු පැදිකරුව එක්ගෙන්ම මහාමාර්ගගේ අම්ම ස්ථානයක වාහන නවතා තැබීම තහනම්යන්ුවෙන් තියනොනම් එවැනි ස්ථානෝල වාහන ගාල් කරන්න එපා එවගේම කිසිම පදිකවේදිකාවක, පදිකවේදිකාව ඇති මාර්ගවල වාහන නවතා තබනට ගාල්කරත බන්නට එපා යතුරු පැදි නවතා තබනට ගාල්කරත බනට එපා විශේෂෙන්ම පදියින්ට පදිකවේදිකාවේ ගමන් කරන්නට අවශ්‍යයි. එ වගේම පදිකයින් පදිකවේදිකාවෙන් ගමන් නොකර මාර්ගය ගමන් කකිරීමට සිදුවොත් එමගින් අනතුරුවන්න පුළුවන්. මේ නිසාම මේ ප්‍රවනතාව නිසාම හෙටසිට ශ්‍රී ලංකා පොලසිය විශේෂන්ම රතවාහන නිලධාරී විශේෂ පොලිස් මෙහෙුම් දෙත්කිරීමට බලාපොරොත් වෙනවා. මාර්ගයේ අනවසර ස්ථානවර වාහන ගාල් කල තැබීම සහ අධිකවේ දිකාවේ වාහන ගාල්කර තැබීම සම්බන්ධයෙන්. මෙවැනිී අවස්ථාවක යම් වාහනයක් ගාල්කරත බනෝනම් එම වාහනය පොලිසියට රැගනීමට කටුදු කරනවා. එය යම් වෙනත් ආධාරක වාහනයක් මාර්ගයෙන් සමහරවිට රැගෙනීමට කටිදුතු කරන්නට පුළුවන් නීතියේ හැටියට එ වැනි අවස්ථාවකද වාහන එම වාහනය රැගනීමට වැයූ වියදමත් අදාළ පුද්ගලයා විසින් දැර යුතුව වෙනවා. එවාගේම විශේෂෙන්ම මෙවැනි ආකාරයට වාහන ගාල් කරන අයට එරෙහිව. මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන වගේම ජාතික මම්මාවත් පනත ප්‍රපාදනයට නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලසි බරත් වයෙනනවා. එවැනි අවස්ථාවක අධිකරණයකට දඩියකට හෝ සිද දඩුවමට ලක්කිරීමට හැකිය අාවක්තියනො ජාතික මම්මමාාවත් පනත අරතේ. රුපියල් පනස්දහස දක්වා දඩයකට අරත් කිරීමේ හැකියාවක් අධිකරණයකට තියෙනවා. එවාගේ විශේෂෙන්ම මෙම ගල් කිරීම නිසා පදික වේදිකාවට යම් හානියක් අලාභයක් වෙලා තියෙනෝනම් එවැනි අවස්ථාවකද ඒ අයට විරුද්ධව පොදු දේපො විශේලලා කරනු ලබ වැදදි පිබඳ පනත යටෙ ටුතු කිරීම ්‍රී ලංකා පොලසි ල පපොත් වෙනවා ඒ නිසා අි විශේෂයෙන්ම රියදුරන්ගේෙන් යතුරු පැදිිකරුවන්ගෙන ඉල්ලා සිටත්වා කිසිම අවස්ථාවක. මාර්ග වාහන නවතා තැබීම තහනම් මේ සදහන ස්ථානෝල වාහන ගාල් කරන්න්න එපා. එවාගේ පදිකවේදිකාවල කිසිම අයුරකින් වාහන ෝ යතුරුපැදි ගාල් කර තැබීම නවතා තැබීම සිදු කරට එපා. එවැනි දේ සිදුවහොත් අනිවාර්යෙන් ඔබට අධිකරණයට යාමට සිදුවෙනවා. එවාගේම රුපියල් පනස් දහසක ඩියකට යටත්වීමට සිදුවෙනවා. එවගේම එමගින් මහාමාර්ගයට අහි එමගින් මහාමාර්ගයට අවහිරවී අලාභවි. ද පො ලා යක් ීතිබ න ද ේපො ශහිලා කනු ලබන වැදි පිඳ නත අයටයේ කඩයතුකරීම සිදන. එනිසා එවැනි ක්‍රාකිරමෙන් වලකින්න හට සිට මේ මේුම් අකන්්ඩව ක්‍රියාත්මකිරීම ශ්‍රී ලංකා ොලීසි ලාපොරත්තු වෙන.